අද ඇවිල්ලා ඉන්න ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ කතාවකේ ඩොක්ටර් අයියා ඉන්නවා. එයා ඩොක් යාට එක එනකො කන්නකො වැඩි වෙන්න. එයා එයා ෆිගර් එක මේන්ටේන් කරනවා. එහෙමද? අපේ බාත්රූම් එකට ගියා. Thank you. ඉතින් ආවට thank you. මට පීස ගෙනාවට. පීසගෙනවා පීසයක ඉතින් වැඩේ භාගයක් මෙයා ගෑවා මෙයා නම් කෝපිය විතරයි මෙච්චරයි ඉතුරු ඒ ටිකක් කවන්න චින්දර මේ ටිකක් කෑවෙගිනේ ඒව කන්න පුළුවන් භාගය ඇයිඩියක් ඉතුරුලා දෙන්නේ බයි බහින්න ඔය අවුතනේ රටනි කේක් කනවා. ඉතින් මේ ඉස්සරන මම කේකෙන් භාගයක් විතර කනවා. අපේ අම්මට හදන්නේ මාර රහයි එනවාට මේ දැන් නම් මං කැල්ල දැක්කල හිත හදා ගන්නවා. මොකද ෂුගර් කේ සරමව තියෙන හින්දා. ඉතින් ඔයගොල්ලෝ දැකින ඇති අපේ කතාව බ්ලොග් channel එකේ අජය අක්කයා මට පිළිසෙකුත් අරගෙන thank you ඉතින් ඒගොල්ලන්ට. ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්නම් පල්ලේ description එකේ දාලා ඇති channel එක ගිහිල්ලා බලන්න. අර ඒගොල්ලෝ හැබැයි ওই hiking scene එකේ ඉන්නවනේ. මම ওই hiking scene වල කැමති නෑ. ඒ කියන්නේ මගේ මට නිවාඩුවක් මෙහෙමයි කෙක් කන හිතන හැටි වෙනස්. හරිද? දැන් මම කියන්නේ මගේ ආසාව තියෙන්නේ මොක් කරේ ඇවිදින්න හෝ නිවාඩුවක් වම ගොඩාක් දුර drive කරලා. drive කරගෙන මම හරි ආසයිනේ ගොඩාක් දුර drive කරලා. එතන මම අර convertible වාහන වලටත් ආසාව මගේ තියෙන්නේ. ඉතින් ගොඩාක් දුර ගිහිල්ලා හෝටල් එක හොඳට කාලා ජොලිය නිදා ගන්නයි මට උනේ. ඒ කියන්නේ නිවාඩුවක් කියන්නේ මහන්සි වෙන්න ඕනි දෙයක් නෙමෙයි විදියට තමයි මම දකින්නේ. එනවාට ඒක එක්කන සතුරුන විදිහ ලෝක සතුරුන විදිහ මේ වෙනස්නේ. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි ඒගොල්ලෝ හයිකින් යනවා. අර මේ දින දවස් ගණන් ඉන්නවා. මාතව කොහෙද මන්ද දුවේ යල්ලද කොහෙද කියලා කිව්වා. ඉතින් හරි ෂෝක් ඒ දෙන්න ෂෝක් හින්දම මම යන්න මේක මගේ දින අතර වෙයි සිහි නැතුව වැටේ බොරුවට හරි සිහි නැතිලා වැටෙනවා වගේ ඉන්නවා. අයියෝ මවුස් එක නැන්නේ කියලා තුරුස් එක හරි යන්නේ නැතේ. එහෙම ඉන්න ඉඳ යනවා. ඉතින් හරි ෂෝක් දෙන්නම හරිම ෂෝක්. ඒ අක්කත් හරිම කිව් කතා කරන විදිහත් හරි කිව්ට යනේ. මොකද දකින්න ඇති මේ ඉතින් ඒකද මම වෙනම ගිහලා කොල හරා ගන්නවා. එහෙනම් ඉතින් මම යනවා කේක් එක කන්න බ්ලොග් එකේ. එහෙනම් ඊට පස්සේ ඔකල බලන්න. හායි ගලා. හායි. අර අර හරි බිසි. යාළ හරියට කෝල්ස් එනවා. ඉතින් එක එක ගෑල් ළමයි ගොඩක් ඉන්නේ. විතරම එනවා ඉතින්. එම් බිනා මේක පට්ටා වාහන 76 75 මලල ගත්ත නම්බර එක ඉස්සරයි මේ අර වාහනේ බයිනෝට අර පැටරු නම ඉස්සරනම් බ්ලොග් බලන කට්ටිය නම් සමහරලාට මේ තැන මතක ඇති. මේක තියෙන්නේ වත්තට යනකොට මගදී හම්බෙන්නේ. අර මේ තරක් මතක දන්නේ මේ මොකද්ද මොකක්දක් එලියල තිබ්බ මුතුක දැන් ඒක නෑ. ඉතින් මාස මං හිතන්නේ 7-8 කට පස්සේ තමයි මේ වත්තට යන්නේ. අබිනයියා ඉතින් බලමු මොකදලා තියෙන්නේ කියලා මොනවද අප්ඩේට්ස් කියලා බලමු.
හයි ඩොක්ස් කොහමද කෑවදවා කලින් ලොග් එක මගේතන ගොඩ පටන් ගන්න කාලෙ ලොග් එක මම මෙතන උඩට ඇවිල්ලා තිනවා ඔයගොල්ලෝ දැකලා ඇති හැබැයි මම අතලට ඇවිල්ලා තිබ්බේ නැහැ බ්ලොග් එකේ ඉතින් මේක පරණ ගොඩක් පරණ ගයා මේ තියෙන්නේ මේකට කියන අපි කියන බංගලාව කියලා ඉතින් මේක මම හිතන්නේ ගොඩාක් ඉස්සර ડોක්ටර් කෙනෙක්ගේ එයා මේක විකුණලා නුවරට ගියා ඉතින් දැන් ඉන්නේ මේවත් බලා ගන්න අංකල් තමයි මේක ඉන්නේ මෙතන කුස්සිය පරණ ලොක්නේ මං කියන දැනකොන්ත කොහෙද කුස්සිය බහලා සෝයා මිට් ටිකක් අම්බුණා මං හිතන්නේ මේ ඒ කියන්නේ නුඹ ඩප්පීම දාලා ඒකට නුඹ ඩප්පීම දාලා මයි හබ් එකත් එක්ක හිටිය සමහර කට්ටියට මතක ඇති මං හිතන්නේ එතකොට නා සබ්ස්ක්‍රයිබර්ස්ලා 50000ක්වත් නැහැ අපි ඇවිල්ලා ගහක් හිටවුවා මට මතක නැහැ ඒක මොකටද හිටෙව්වේ කියලා මං හිතන්නේ කුෂාන් ඇන් ශ්‍රේමාල් පටන් ගත්ත මොකක් හරි අර ගස් හිටවමු වගේ එකකට අපි ගහක් හිටෙව්වා මං හිතන්නේ මේ තියෙන ඒ ගහ මේ කොස්නේ මට මතක විතර කොස් පැලත්තම හිටෙව්වා ඔ මේ තියෙන ඒ ගහ බුදු පිළිම දාලා ගිහින් තියනවා කැඩිච්චා මෙතන සමහර විට මේකේ දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන ඇති මේ ගමේ කට්ටිය ලුකු ගහක් පොඩි සෙරප්පුවකුත් තියෙනවා මං ඉතින් බැදුම් හැම කාලා ඇවිල්ලා තියෙන්නේ යකෙක්වත් ගහ ඉදන් නැහනේ මහසෝනවක් ගහයිද මහසෝන අතේ ඇඟිලි පහන තියන්නේ හොම් يعني මහසෝනත් ඒ කියන්නේ මේ ඉවොලූෂන් එකෙන් ඉවෝල් වෙලා ඇඟිලි පහක් එක්ක ඇවිල්ලා තියෙන්නේ ඒක හැමෝටම ඇඟිලි පහක් එක්ක නැහැ නේ තම්බ එකත් එක්ක ඒ කියන්නේ මිනිස්සුන්ට මෙච්චර දෙයක් කරන්න පුළුවන් මහසෝන නිදා ගන්නද දන්නේ නැහනේ මටත් තියෙන ප්‍රශ්න ලෝකෙක ඉවරයි බැලුවට thank you ඔයගලන්ට මගේ අලුත්ම අප්ඩේට්ස් ගන්න Instagram එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම මගේ සයිට් එකට ගියොත් මම හදන ගේම්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්